රියදුරු පාසල් එහෙමත් නැත්නම් ලර්නර්ස් විශේෂ අධීක්ෂණයකට ලක් කරන්න යන එක ගැනයි අද අපි කියන්නේ. අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. හොඳයි. රටවාහන පුහුණු පාසල් වලින් රියදුරන් පුහුණු කරනු ලබන පූර්ණ කාල සීමාව පැය 5කටත් අඩු කාලයක් වන අතර එය දිවයින පුරා සිදු කරන රටවාහන අනතුරු වලට ප්‍රධාන හේතුවක් වී ඇතැයි මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කොඩාගොඩ මහතා පවසනවා. ඒ වගේම රටවාහන පුහුණු ආයතන වලින් රියදුරන්ට නිසි පුහුණුවක් ලබා නොදීම නිසා ඉදිරියේදී සියලුම රටවාහන පුහුණු පාසල් විශේෂ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට කටයුතු යොදනවා කියලා මේ මහතා පවසනවා. ඒ සඳහා රජයේ අවධානය යොමු කරලා තියෙන අතරම ඉදිරියේදී ඒ සඳහා පත් කරන ලබන කමිටුවකින් රියදුරු පුහුණු පාසල් පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බවත් මේ මහතා පෙන්වලා දෙනවා. ඒ වගේම රියදුරු පරීක්ෂණ විභාගයට ලබා දෙන ප්‍රශ්න 40න් 30ක් හරියට විභාගයේ සමන් ලෙස සලකනා වුණාට බොහෝ දිනාට පිළිතුරු සපයන්න නොහැකි වෙලා තියෙන්නේ මාර්ග නීති රීති හා සංඥා සම්බන්ධ ප්‍රශ්න වලට බවත් මාර්ගයේ ධාවනය වන වාහන සඳහා අත්‍යවශ්‍ය වන්නේ ඒ බවත් මේ මහතා වැඩිදුරටත් පවසනවා. ඒ වගේම මේ වසරේ පළමු මාස 9 තුළ පමණක් රියදුරු බලපත්‍ර 484,167ක් නිකුත් කරලා ඇති අතර එයින් බොහොමයක් යතුරු පැදි සඳහා තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වසරේ මුල් මාස 9 තුළ පමණක් යතුරු පැදි අන්තරු නිසා 1392ක් මිය ගිහිල්ලා තියෙනවා. මේ කරුණ වලින් පේන්නේ තින් ලයිසන් තිබ්බත් පාරේ හරියට එලවන්නේ නැහැ කියන එක. අන්න ඒ හින්දා තමයි රියදුරු පාසල් වලට වැඩි අධීක්ෂණයක් යොමු කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේගොල්ලෝ. අපිත් කියන්නේ ලර්නර්ස් වල ගුණාත්මකභාවය වැඩි කරනවා වගේම ලයිසන් එකක් දිසා මාර්ග නීති කඩපු වෙලාවට පොලිසියෙන් පගාව ගන්න එකත් අනිවාර්යයෙන්ම නතර කරන්න ඕන දෙයක්. මේ හින්දා තමයි බයක් නැතුව හැමෝම වැරදි කරන්නත් පෙළඹෙන්නේ. හැබැයි ඉතින් කොහොම වුණත් ඉස්සරහට ලයිසන් ගන්න යන අයට නම් ටිකක් අමාරු වෙයි. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාන්නකෝ. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.